සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිවිධ දෙවන් වහන්සේට පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිට වෙමු. අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි අතර සංවාදයකින් අපි අද මෙනෙහි කිරීමට ප්‍රවේශය අරගනිමු. අපි අයියාට ඇන්ඩ්‍රු කියමු, වයස අවුරුදු 12ක් විතර කියලා හිතමු. නංගිට ඇනා කියමු, වයස අවුරුදු 5ක් විතර කියලා හිතමු. ඒගොල්ලන්ගේ ගෙදර කාමර දෙකයි තිබුණේ. අම්මයි තාත්තයි නංගි එක කාමරයක. නංගි ඉපදුනාට පස්සේ ඒ කාමර ඉඩ නැති හින්දායි අයියාට අනෙක් කාමරයට යන්න සිද්ධ වුණේ. නංගි ටිකක් ලොකු වෙනකොට දැන් අම්මට කරදර කරනවා, එයාටත් අයියට වගේ කාමරයක් ඕන කියලා. ඉතින් අම්මා කිව්වා පොඩ්ඩක් ඉවසලා ඉන්න, අයියා ලොකු වුණාම වෙනම ගේකට යයි, එතකොට ඔයාට ඒ කාමරේ ගන්න පුළුවන් කියලා. ඉතින් එයා ඒක ගින් අයියාට කියනවා, ඔයාට හැමදාම ওই කාමරේ ඉන්න බෑ, ඔයාට වෙන ගෙදරකට යන්න වෙනවා, එතකොට මම ඔයාගේ කාමරේ ගන්නවා කියලා. නමුත් ඇන්ඩ්‍රූ එසැනින් නංගිට මතක් කරලා දෙනවා කවදා හරි යාටත් ගෙදරින් යන්න වෙනවා කියලා. මේක අහපු ගමන් ඇනාට කම්පනයක් ඇති වෙනවා. ඇය ඒකෙන් මිදෙන්න විසඳුමක් හොයාගන්නවා. මොකද දන්නවද? ඒ ගැන හිතන්නේ නැතුව ඒක හිතෙන් අයින් කරලා වෙන වෙන දේවල් කර කර ඉන්න එක. අපේ ජීවිතවල අපට මූණ දෙන්න සිදුවෙන අප්‍රසන්න වාතාවරණයන්ගෙන් වළකින එක ඇනා හිතුවා වගේ ලේසි වෙන්නේ නැහැ. අපිට ඒ විදිහට ජීවිතයේ යථාර්ථයන් මගහරවා ගන්න හැකිවන්නේ නැහැ. අපි ඒවායින් පැනලා දුවලා හැංගෙන්න උත්සාහ කරන්න පුළුවන්. ඒත් පොරබැදීම්, පරීක්ෂා ආදිය අපි පස්සෙන්ම ඇවිල්ලා අන්තිමේදී අපව අල්ල ගන්න බව අපට දැක ගන්න ලැබෙයි. ඒ නිසා ඒක සාර්ථක විසඳුමක් වෙන්න යන්නේ නැහැ. එහෙම නැතු අප කළ යුත්තේ අපේ ගැටලුවට කෙලින්ම මුහුණ දීමයි. දාවිත් නම් ගීතිකාකරු කළේ එහෙමයි. ඉවරයක් නැති සතුරන් සහ ව්‍යාජ මිතුරන් ඔහු වට කරගෙන ඉන්නකොට ඔහු තම අනතුර අඩු කරලා හිතන්න ගියේ නැහැ. ඔහු තම වටා බුරබුරා නැගෙන කුණාටුව එලෙසින්ම තේරුම් අරගෙන ස්වාමීන් වහන්සේ දෙස බැලුවා. ඔහු ඒ ගැන ගිතාවලිය 56:3 සඳහන් කරන්නේ මෙහෙමයි. මට බය ඇති කල්ලි මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නේ, ඔබ කියන්නේ දෙවියන් වහන්සේ. ඔහු තවදුරටත් 9 පදේ කියනවා, මා යාඥා කරන දවසේ මාගේ සතුරෝ ආපසු හැරී යන්නෝය කියලා. ඔහුගේ ඒ කතාව ක්‍රියාවට යෙදෙන ආකාරය අපි දකිනවා 1 Samuel 30:6. දාවිත් තද අමාරුවට පත්විය. මක්නිසාද ඔහුට ගල්ගසන්ට සෙනඟ කතා කළෝය. නමුත් දාවිත් තමගේ දෙවියෝ ස්වාමීන් වහන්සේ තුළ ශක්තිය උදවා ගත්තේය. අපි අනුගමනය කළ යුත්තේ දාවිත්ගේ ආදර්ශයයි, ඇනාගේ ආදර්ශය නෙමෙයි. ජීවිතයේ අමාරුකම් වලට මුහුණ දෙීම බියකරු අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒත් අපි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබලා උන්වහන්සේ වෙතට ලං වෙන විට අපි ඒ සියල්ලෙන් සැබෑ ගැලවීමද අත්දකින්නට යනවා. අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. අපව වට කරමින් නැගින විවිධ අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය උන්වහන්සේ තුළ උපදවා ගන්නට අපට උපකාර කරන ලෙසට. ආමෙන්.